अजित प्रेमदास नजित माटे कृष्ण कुमार दशोसा नजित कुमार समगिन जय मगस्वायन दर अजित प्रेमदास नजित माटे ओबगे जनता ओगे राजकम जनता ओगे गौरवणीय आचार्य पुदकर नमोदाय हितवतुनी गौरदास नजित मा अप हिता मत गौरे नादरे पिलगान बीनी शुभ दवसाक एवगेम शुभ संध्यावाक अपहितवत् रद्गम मेतिवरण कोट्टासे प्रधान संविधायक पुष्प कुमार द सोयसा मेतितुमनी गालु दिश्रिक्के सेसु अपेक्षक तुमनला गरु गायन करुणा तिलक डिस्ट्रिक्ट नायकतुमा एवगेम सहोदर अपेक्षक वरुण विजयपाल हेट्टियार अच्ची मेतितुमा तारक नाण्याकार मेतितुमा ओली मडु करन्नी जयंत जयवीर मेतितुमा मनुष्य नाण्याकार मेतितुमा पीएसएन गमगे मेतितुमा हुसैन कियास मेतितुमा अमरसिरी कुरुवगे मेतितुमा इवगेम नगर सभा प्रादेश सभा नियोजने करन सियलूम मंत्री तुमनला अपेक्षक तुमनला एवगेम रग्गम मेतिवरण कोट्टासे नगर सभावत प्रादेश सभावत नियोजने करमिन अदमे स्थानेट एक राशि उनु अपहितादर संविधायक महात्मा महात्मीन दयाबर प्रदेशवासी असलवासी नगरवासी गमवासी मौरुनी पियवरुनी सहोदर सहोदरिनी मित्रवरुनी अद दिन पुष्पकुमार द सोयसा मेतितुमागे जयग्रहणे तहवुरु किरीम उदेसा रग्गम मेतिवरण कोट्टासेट ऐविल्ला मे कोट्टासे जनताव हमु वेला अदहस प्रकाश करन्नट अवस्थाव लबीम गैन मम बेहेविन सतुटु वेनु समगी जनबलवेगे अपि दुरकथनेन तरंग करमिन अपे मातृभूमियै सुवहसक जनतावगे जनजीवितय सुखित मुदित करन्नट सौभाग्य संपन्न करन्नट अलुत दर्शनयक अलुत वेडपिलिवेलक ओस्से परिवर्तनात्मक गमनक क्रियात्मक करन अवस्थावे मा सतुव दैडि विश्वासयक तिबेनवा नियत वशेन्म रग्गम विशिष्ट जायग्रहणयक लबला पुष्प कुमार द सोयस मेतितुमागे जायग्रहणय विजयग्रहणयक करला गालु दिश्रिक्यत जायग्रहणय करमिन मेरटे पोदु जनतावगे दुग्गिनी निवन जनहितकामी युगे अभी अगोस्तु पास्वेनी दट आरंभ करनो है कि एनेक मां प्रकाश कर सकेना
හිතාදර මිත්‍රවරුනි රත්ගම මැතිවරණ කොට්ටාසේ ඡන්ද මැදිස්ථාන 69ක ග්‍රාම නිලධාරී වසම් 97ක කුඩා ගම්මාන 242ක් තිබෙනවා සමගි ජන බලවේගයේ අපි මේ වන විටත් රත්ගම සංවර්ධන පදනම ආරම්භ කරලා තිබෙනවා අපි අනෙකුත් දේශපාලන පක්ෂත් වෙනස් වන්නේ අපේ මුඛ්‍ය අරමුණ පොදු ජන සේවාවයි පොදු ජන සංවර්ධනයයි මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා රත්ගම වගේම රටේ සෙසු මැතිවරණ කොට්ටාසවලත් මේ සංවර්ධන පදනම් ආරම්භ කරලා බලයක් ඇතුවත් හෝ නැතුවත් අපි විශිෂ්ට ජනතා සේවාවක් පොදු ජනතාවගේ දෙපතුල ළඟට ළඟා කරනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි හිතාදර මිත්‍රවරුනි අද අපි දැක්කා රජේ ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා ඒ ප්‍රකාශයේ එතුමා සඳහන් කරනවා පහුගිය ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකවරයා හැටියට මම මෝඩ ප්‍රකාශයක් කරලා ජනතාව වෙනුවෙන් හැම පවුලකටම රුපියල් 65000ක් ලබා දෙන්නේ කියලා යෝජනා කරයි කියන කතාව 65000ක් යෝජනා කරපු එක වැරදි කියලා තේරුණාම 20000ක් ලබා දෙන්නේ කියලා යෝජනා කරා මේ කියන්නේ වර්තමාන අග්‍රාමාත්‍යතුමා අද දවසේ ප්‍රකාශයක් නිකුත් කරලා වර්තමාන අග්‍රාමාත්‍යතුමාට මම කියන්න කැමති කරපු ප්‍රකාශයේ පිළිබඳව හොඳ අවබෝධයක් අරගෙන නැතුව තමයි ඔබතුමා පුවත්පත් නිවේදනයක් නිකුත් කරලා තියෙන්නේ සුපුරුදු පරිදි කවුරු හරි ගරු අග්‍රාමාත්‍යතුමාට දිරච්ච ලනුවක් දීලා තියෙනවා මම ආරම්භයේදීම කියන්න කැමති මම කිසිම දවසක පවුලකට 65000ක් දෙන්නේ කියලා යෝජනා කරලා නැහැ මගේ මතකයේ හැටියට හැබැයි මම යෝජනා කරා අඩුම ගානේ 60000ක්වත් ලබා දෙන්න කියලා ඇයි මම එහෙම කිව්වේ මිත්‍රවරුනි අපේ රටේ තිබෙනවා ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවක් කියලා ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් තමයි රටේ තොරතුරු දත්ත ඉදිරිපත් කරන්නේ වසර කීපයකට සැරයක් ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය මේ ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරනවා 2016 ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව 2016 හතර දිනක් ඉන්න පවුලකට මසකට ජීවත් වන්නට අවශ්‍යයි රුපියල් 55000 2016 ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුකූල නමුත් 2020 වෙනකොට යම් බඩු මිල වැඩිවීමක් සිදු වෙන නිසා සමීක්ෂණයකුත් නොකරලා තිබෙන මොහොතක දල වශයෙන් මම 5000ක් එකතු කරලා 60000 කියලා කිව්වා 2016 හතර දිනක් ඉන්න පවුලකට අඩුම ගානේ ආහාර සහ ආහාර නෝන වියදම් පියවා ගන්නට
පනස්පන්දහක් වැය වෙනවා. දල වශයෙන්ම මම අනුමාන කරා 20යි 20 වෙනකොට මේක 5000කින් වැඩි විලා ඇතේ කියලා. එහෙම තමයි මම 60000 යෝජනාව ගෙනාවේ. මට පෙනෙනවා රටේ අගමැතිතුමා ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවක් තියෙනවද නැද්ද කියන එකවත් දන්නේ නැති පුද්ගලෙක් වෙලා තියෙනවා. ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවක් තිබෙනවයි කියලා දැනගත්තත් මං හිතන්නේ එතුමා ඒවයි වාර්තා කියවන්නේ නැති අගමැතිවරේ. ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය කරන්නේ විද්‍යාත්මිකව ඒ විෂය පිළිබඳව මනා දැනුමක් තිබෙන නිලධාරි මට හිතා ගන්නටවත් බෑ කොහොමද රටේ අග්‍රාමාත්‍යවරයා මේ තොරතුරු නොදැන අගමැති හැටියට කටයුතු කරන්නේ හිතා ගන්නටවත් බෑ ඒ නිසා ගරු අගමැතිතුමනි කරුණා කරලා වහම ඔබතුමා දත්ත පිළිබඳව ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරන්නට පෙර ඔය ළඟ ඉන්න දිරච්ච ලනුදෙන ගෝල බාලින්ගේ කතාවලට සවන් නොදී ඔබතුමාම කරුණා කරලා ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ වාර්තාව කියවලා බලන්න දෙපාර්තමේන්තුව කියනවා හතර දෙනෙක් ඉන්න පවුලකට ආහාර වියදම් තියෙනවා ආහාර නොවන වියදම් තියෙනවා ආහාර වියදම් ආහාර නොවන වියදම් එකතු කරාම 55000යි ඇත්ත මම 5000කින් තව වැඩි කරා වෙන මොනවත් ඉසා නෙවෙයි 20යි 20 වෙනකොට අපිට සමීක්ෂණයක් ලැබිලා නැහැ බඩු මිල වැඩි වීමත් සමග මම අනුමාන කරලා තමයි 55ට 5ක් එක්කව කළා හිතයි කියුවේ ඉතින් මට පුදුමෙට කාරණාව රටේ ඉන්න අගමැතිවරයා රටේ ජනතාව පිළිබඳ තොරතුරු දත්ත කරුණු කారణ නොදන්නා අගමැතිවරේ දැන් ඉන් පසු අගමැතිවරයා කියනවා මම මේ පළවෙනි ප්‍රකාශය කරලා මේක 20000ට අඩු කරා ඔව් මම අඩු කරා ඇයි කොච්චර කිව්වත් රටේ ජනතාව වෙනුවෙන් 60000ක් දෙන්නේ කියලා හතර දෙනෙක් ඉන්න පවුලකට තඹ සතයක්වත් ගණන් ගත්තේ නැහැ. ඉතින් මම හිතුවා අඩුම ගානේ ආහාර ටික ලැබලා වෙන මොනවා නැති වුණත් ජීවත් වෙන්නට අවශ්‍ය ආහාර ටික ලබා දීලා හරි. මේ හැම පවුලකටම අඩුම ගානේ 20000ක් ලබා දෙන්න. කොහෙන්ද 20000 ආවේ? මේ සංඛ්‍යා ලේඛන වල කියන්නේ ආහාර වියදම් වලට 20000ක් යනවා ආහාර නොවන වියදම් වලට 35000ක් යනවා එහෙම තමයි 60000 20000 උනේ මම හිතුමතේට නිර්මාණය කරපු සංඛ්‍යා ලේඛන නොවේ ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත තොරතුරු සමීක්ෂණ අනුවයි මම මේ කාරණාව ඉදිරිපත් කරේ. ඉතින් දැන් මේ ප්‍රකාශෙන්ම ඔප්පු වෙනවා රටේ අගමැතිතුමා රටේ ජනතාවගේ හද ගැස්ම දන්නේ නැහැ. පොදු ජනතාවගේ දුක කඳුල වේදනාව අවබෝධ කරගෙන නැහැ. රටේ සිදුවෙන දේවල් පිළිබඳව යම් දැනුමක් නැත්නම් කොහොමද රටේ අගමැතිවරයා හැටියට මේ රට සෞභාග්‍ය කරාගෙන යන්නේ රට සුඛිත මුදිත කරන්නේ ඒ නිසා ගරු අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා තමුන් වටේ සිටින මොලයක් නැති දැනුමක් නැති කණ්ඩායම් ලබා දෙන දිරච්චලනු ගිලින්න එපා බොරු කට කතා වලට සවන් දෙන්න එපා අදම කියවන්න ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ වාර්තා මේ රටේ ජනතාව දුක් විඳිනවා
आर्थिक खड़ा वेटिला आदायम मार्ग ने मिनिस्सु अनाथ वेला ए निसा तमाई मम किव्वे हेटदाह लबा देन्नै कियला आहार सह आहार नोवन वियदम संधा एकत करन्न बेरी नं विसिदाह देन्नै किव्वे आहार वितरक हरि अरगेन मिनिस्सु जीवत करवीमे अधिष्ठाने ඒ නිසා මෝඩ ප්‍රකාශය කරන්නේ සජිත් ප්‍රේමදාසද අගමැතිතුමාද කියන එක ජන සංඛ්‍යා ලේඛන දත්ත වාර්තාව හොඳින් ඔප්පු කරයි. ඒ වගේම මිත්‍රවරුනි අද දවස වෙනකොට අපිට අහන්නට ලැබෙනවා රජයේ ඇමතිවරයෙක් කියනවා देदास एकोलाहे लोक कुशलान अवसन तरगे अपे रट पावल दुन्न अपे रट अवसन तरगे पावल दुन्न दम्मे काट देंगिल्ल दिक्करन्ने एंगिल्ल दिक्करनो कुमा संगक्कारट नमकियन्ने नहे ක්‍රීඩකින් අපහසුතාවයට දාන්නේ නැහැලු. නමුත් එදා ටීම් එකේ කැප්ටන් කුමාර් සංගක්කාර, වයිස් කැප්ටන් මහේල ජයවර්ධන, දන ලසිත් මාලිංගත් හිටියා කණ්ඩායමේ, තිලකරත්න දිල්ෂානුත් හිටියා, මුත්තයියා මුරලිදරනුත් හිටියා. දැන් රජයේ ඇමතිවරයා කියන්නේ මොකද්ද? අජේ ඇමතිවරයා කියනවා මේ සංගක්කාර හිටපු මහේල ජයවර්ධන හිටපු තිලකරත්න දිල්ෂාන් හිටපු ලසිත් මාලිංග හිටපු මුත්තයියා මුරලිදරන් හිටපු ඒ කණ්ඩායම එදා අවසන් තරගයේ පාවා දුන්නයි කියලා හිතාමතාම පෙරදුනා මම පැහැදිලිවම කියන්න කැමතියි මේ 2011 ලෝක කුසලාන තරඟයේ සිදු වුණු දේ පිළිබඳව එහෙම දෙයක් සිදු වුණා නම් ඇයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයට මේ පිළිබඳව පැමිණිලි නොකරන්නේ ඇයි ඒ දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානියා වන මාෂල් මහත්තයා ළඟට ගිහිල්ලා ඇයි ඒ චෝදනාව ඍජු ඉදිරිපත් කරන්නේ නැත්තේ මේ ඔක්කොම පිටිපස්සේ මොකද්ද තියෙන්නේ රජයට අවශ්‍ය වෙලා තිබෙනවා මේ කොරෝනාවෙන් රට වැටී තිබෙන ප්‍රපාතෙන් ගොඩ ගන්න බැරි රජය වැඩ බැරි ආණ්ඩුව අකාර්යක්ෂම ආණ්ඩුව නන්නතර වෙලා සිටින ආණ්ඩුව ඒත් හදනවා මේ මැතිවරණ සමයේ කොරෝනාවෙන් විපතටපත් වුණු ජනතාවවත් ආර්ථිකයවත් නොවේ 2011 ලෝක කුසලාන තරඟයේ කරා මේ මැතිවරණ වේදිකාව යොමු කරන්න රටේ ජනතාවගේ අවධානය ඒකට යොමු කරන්න මෙන්න අරමුණ මම පැහැදිලිවම කියනවා संगकार लट महेल जयवर्धन लट तिलकरत्न दिल्शान लट मुत्तय्या मुररिदलन लट लसित मालिंगल एतुलु देदासेकुलहे अपे वीरोदार खंडायमट मडगहंडेपा अपहस करंडेपा बोरु कता हदंडेपा एयगे चरिते गहदने करंडेपा අනුන්ගේ චරිතය ගැන චරිත සාධක දෙන්නට පෙර කරුණා කරලා යන්න කණ්ණාඩියක් ඉස්සරහට කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා තමුන් හොඳට බලා ගන්න තමුන්ගේ අඩුපාඩු දිහා මිත්‍රවරුනි බලන්න එක පැත්තකින් රටේ තොරතුරු දත්ත සංඛ්‍යා ලේඛන නොදන්න
ගරු අගමැතිතුමා වැරදි ප්‍රකාශනිකුත් කරනවා පොතපත කියවන්නේ නැතුව තවත් පැත්තකින් තවත් රජයේ ඇමතිවරයෙක් කියනවා 2011 ලෝක කුසලාන තරංගය පාවා දුන්නයි කියලා දැන් පොඩ්ඩක් බලමු මේ කතාව කියන ඇමතිතුමා මාර්තු මාසේ මොකද්ද කිව්වේ කොරෝනා නිසා රට ලොක්ඩවුන් කරනකොට ෂට්ඩවුන් කරනකොට මේ ඇමතිතුමාම තමයි කිව්වේ රටේ ජනතාවට බය වෙන්න එපා මාර්තු විදුලි බිලක් අහෝසි මාර්තු ජල බිලක් අහෝසි අප්‍රේල් විදුලි බිලක් අහෝසි අප්‍රේල් ජල බිලක් අහෝසි අහෝ ඛේද වාචකයේ කි මේ මාසේ බිල එනකොට මාර්තු එකත් එකතු කරලා අප්‍රේල් එකත් එකතු කරලා මේ එකට මේ තුනම එකතු කරලා රතු නිවේදනියකුත් එවනවා වහා ගෙව්වේ නැත්තම් දින ගණනාවක් ඇතුළත විසන්දි කරනු ලැබේ ඔන්න ඔය හාදයා තමයි දැන් කියන්නේ සංඝකාරලා මහේලලා ලසිත් මාලිංගලා තිලකරත්න දිල්ෂාන්ලා මුත්තයා මුරලියන්ලා තරංගේ පාවා දුන්නා ක්‍රීඩාව පාවා දුන්නා රට පාවා දුන්නයි කියලා මේ ඔක්කොම කරන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි මැතිවරණයේ සහ ජනතාවගේ අවධානය වෙන පැත්තකට යොමු කරලා තමන්ගේ අදක්ෂකම රටක් පාලනය කරන්නට බැරිකම සේවයක් කරන්නට බැරිකම සහනයක් දෙන්නට බැරිකම නිසා රටේ ජනතාව ඇඳවීමේ ව්‍යාපෘතියක මේ අත්තු නියලිලා සිටිනවා මිත්තවරුනි ලෝකේ තෙල් මිල පතුලටම බැහැලා මේ ආණ්ඩුව තීන්දුව කළා තියෙනවා අවුරුද්දක් යනකම් තෙල් මිල වෙනස් කරන්න හැයි කියලා පකිස්තානයේ අගමැතිතුමා තමන්ගේ ජනතාවට කියනවා දකුණු ආසියාවෙන්ම අඩුවෙන්ම තෙල් මිල පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ පකිස්තානයේ කියලා පකිස්තානයට කරන්න පුළුවන් නම් ඇයි අපේ ආණ්ඩුවට බැරි බංග්ලාදේශයේ රජය කර්මාන්ත ශාලාවල සේවය කරන සියලුම සේවක සේවිකාවන්ට ආණ්ඩුව වැටුප් ගෙවනවා කාම් පුතාට බැරි හින්දා මොකද ආර්ථිකයේ කඩා වැටිලා හින්දා මොකද අරමුණ කර්මාන්ත ශාලාව වැසෙන්නට නොදී වැඩ කරන ජනතාව විරකියා පොලිමට යවන්නේ නැතුව තව මාස 6-7කින් ආර්ථිකයේ ගොඩනැගෙනකොට මේ මිනිස්සුන්ව හොඳ මට්ටමක තබා ගැනීමේ පිරිසිදු චේතනාවෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවක් පෞද්ගලික ආයතනවල පඩි ගෙවනවා 180ක් 120ක් හාම් පුතා ගෙවන්නට ඕන බලන්න එංගලන්තයටත් උදව් කරන්න පුළුවන් නම් මිනිසුන්ට බංග්ලාදේශයටත් පුළුවන් නම් උදව් කරන්න මිනිසුන්ට ඒ අපේ රජයට බැරි අපේ රටේ කර්මාන්ත ශාලා 100,000 ගණනක් වහලා තරුණ තරුණියන්ට රැකියා නැහැ රණසිංහ ප්‍රේමදාස බැතිතුමා ආරම්භ කරපු කර්මාන්ත ශාලාවල වැඩ නැහැ සේවය කරපු ඒ මහත් මහත්මීන්ට වැටුප් නැහැ ආම්පුතුන් අසරණයි ආර්ථිකේ කඩා වැටිලා අන්න ගහනවා 2011 ක්‍රිකට් තුරුම්පුව ලෝක කුසලාන පච තුරුම්පුව ටොම් පචයක් ගහන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩකීන්ට කරන ලොකුම නිඳාවක් ලොකුම අපහාසයක් මං කියනවා බොරුවට හොර චෝදනා බොරු චෝදනා නගන්නේ නැතුව වහම යන්න ඩුබායි වලට ගිහිල්ලා ක්‍රිකට් කවුන්සිලේ දූෂණ මර්ධන ඒකකේ මාෂල් මහත්තයාට ගිහිල්ලා පැමිණිලි කරන්න පැමිණිලි කරාම ඒගොල්ලෝ පරීක්ෂණයක් අරඹයි යන්න අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිලි කරන්න එතකොට පරීක්ෂණ කරයි නිකම් බොරුවට රටට කීර්තිය ගරුත්වය ගෙනා දුන් අපේ ක්‍රිකට් ක්‍රීඩකින්ගේ චරිතය ඝාතනය කරන්න එපයි කියලා අපි ප්‍රකාශ කරනවා හිතවත් මිත්‍රවරුනි
සමගි ජන බලවේගයේ අපි දුරකතනේ ජයග්‍රහණයත් සමග අපි දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයකට යොමු වෙනවා. අපි මේ රට ගොඩනගනවා. අපි මේ රට ශක්තිමත් කරනවා. අපි මේ රට ආරක්ෂා කරනවා. කරුණා කරලා වැඩ බැරි ආන්දුව ගෙදර යවන්න. වැඩ පුළුවන් ඇත්තෝ අපි. අපි වැඩක් කරලා තිබෙනවා. වැඩ කරලා ඔප්පු කරලා තියෙනවා. අපි තුල මහජන සේවයට විශාල කැමැත්තක් විශාල පිපාසයක් තිබෙනවා පොදු ජන සේවාව කාර්යක්ෂම ක්‍රියාත්මක කරන්න. හොඳට මතක තියාගන්න අගෝස්තු 5 වෙනිදාට නියත වශයෙන්ම සමගි ජන බලවේගයේ දිනනවා දිනනවාමයි දුරකතනය දිනනවා දිනනවාමයි එසේ දිනලා රජයේ පිහිටවලා අපේ මාතෘභූමියේ අපේ රටේ ජනතාවට ආර්ථිකයේ ගොඩනැගෙනකන් අනිවාර්යෙන්ම මසකට රුපියල් 20000 ලබා දෙන්නට අපි අප වෙනවා කැප වෙනවා ඒ විතරක් නෙමෙයි ජයග්‍රහණයක් සමග සිරිකොත වගකීමත් අපි බාර ගන්නවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි යටත් විජිත යුගයට පත් වෙලා සිටින අපේ මන්ත්‍රීවරුන්වත් මුදවා ගන්නවායි කියන එකත් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි දැන් ඒ කාලේ වගේ දැන් ඒ කාලේ තිප්පනේ චිට්ටකින් තරජන දැන් තරජන දානවා ලියුමෙන් වැඩි කාලයකට නෙමෙයි අගෝස්තු 5 වෙනිදා වෙනකොට ඔක්කොම ඉවරයි අගෝස්තු 5 වෙනිදාට මුළු රජගමම පැමිණෙනවා ජන බලයෙන් ජන සභියෙන් ජන ශක්තියෙන් සිරිකොත වැඩ ආරම්භ කරන්නට අපි හැමෝම සිරිකොතට එනවා ඒ නිසා මේට වැඩි දීර්ඝව කතා කරන්නට යන්නේ නැහැ ඔබතුමාලා විශ්වාස කරයිද දන්නේ නැහැ තව රැස්වීම් 9ක් තියෙනවා මට අර ජනාධිපතිවරණයේදී ඩීල් ගහලා මට ඡන්දේ කරන කාලේ අඩු කරානේ ඒක තිබ්බා වෙනම මෙගා ඩීල් එකක් ඔය මෙහි හාදියත් ඒ ඩීල් එකට සම්බන්ධයි මේ ගාල්ලේ හාදිය දන්නවනේ ගාල්ලේ හාදියත් ඔකට සම්බන්ධයි නිකන් ඩීල් නෙවෙයි ඩොලර් ඩීල් ගහලා තියෙන්නේ මිත්‍රවරුනි සමගි ජන බලවේගයේ කියන්නේ මගේ නිර්මාණයක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා තමයි මේ වැඩපිළිවෙලට උපරිම උපකාරය කරලා ආශිර්වාදේ දීලා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියක් ලබා දුන්නා ජනවාරි 30 වෙනිදා මමත් ගියේ නෑ වර්කින් කමිටියට මෙන්න එළියට ඇවිල්ලා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරනවා මොකද්ද මෙදා පාර ඡන්දෙට යන්නේ සඳහනේ අලියාගෙන් නෙවෙයි සඳහනේ සඳහනේ නායක සජිත් ආගමති අපේක්ෂක සජිත් නාම යෝජනා මණ්ඩලයේ සභාපති සජිත් ඒ විතරක් නෙවෙයි සඳානේ මහලේකමුත්පත් කරගන්න කිව්වා එහෙමපත් කරලා පාර්ලිමේන්තු කණ්ඩායමේ ආශිර්වාදයක් ලැබුණා ෘත්‍යාධිකාරී මණ්ඩලයේ ආශිර්වාදයක් ලැබුණා රංජිත් මද්දුම බණ්ඩාර මහලේකම්තුමාට ඒ නිසා මිත්‍රවරුනි අපි ඔක්කොම එකට යන්න ගියේ නමුත් අර එහා කොණෙන් ආවා දුරකතන ඇමතුමක් ඩීල් එකනේ මෙගා ඩීල් එකනේ කඩා කප්පල් කරපන් කිව්වා ඔන්න ඔය නිසා තමයි අපි හැමෝටම එකට යන්න බැරුනේ අගමැතිතුමා ඉස්සෙල්ලම කිව්වා හිටපු අගමැතිතුමා මට නම් පක්ෂ නායකත්වය අත්හරින්න බැරියයි කියලා මං කිව්වා ඉතින් කමක් නැහැ සර් හැබැයි මට ඡන්දෙත් කරන්න බෑ සජිත් කිව්වා ඔයා කරන්නයි කිව්වා ඡන්දේ ඒ නිසා තමයි මං ඔයාව සම්දානේ නායකයා කරන්න කියලා. මේ මන්ත්‍රීතුමන්ලගෙන් අහන්න මේ හැමෝම දන්නේ. ඒ නිසා මිත්‍රවරුනි අපි ළඟ හොර ඩීල් නැහැ. අපි ළඟ හොර කිවිසුම් නැහැ. අපි ළඟ තිබෙන්නේ එකම එක කිවිසුමයි. ඒ කිවිසුම තියෙන්නේ පොදු ජනතාවන කමුන්නාසලත් සමගයි. ඒ කිවිසුම අනිවාර්යෙන්ම පස්වෙනි දජයග්‍රහණයෙන් පස්සේ පොදු ජනතාවට හිතසුවක් වෙන
පොදු ජනතාවට ඉමහත් සේවාවක් ඉෂ්ට කරන ඒ ඩීල් එක නම් අපි ක්‍රියාත්මක කරනවා. ඒ නිසා මිත්‍රවරුනි මේ දීර්ඝව මම කතා කරන්නට යන්නේ නැහැ. මම විශේෂයෙන්ම ඔබතුමන්ලට කියන්න කැමතියි අපි ජන හමු දහසක් පවත්වන 1000ක් 1000ක් පවත්වලා ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ දුක සැප අනුෝනා විමසලා හදවත ඒ කැකෑරෙන ඒ කඳුලට පිළියම් සපයලා මේ රටේ අති විශිෂ්ට පොදු ජන යුගය අපි නිර්මාණය කරනවා සියලු දෙනාම රත්ගමින් පුෂ්ප කුමාරද සොයිසා මැතිතුමාට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් කරනවා එතුමාට ස්තුතිවන්ත වෙනවා එතුමා කවදාවත් අර ඩීල් දාන පුද්ගලෙක් නෙවෙයි එතුමා කවදාවත් ඔය හොර ගිවිසුම් වලට සම්බන්ධ වෙන පුද්ගලෙක් නෙවෙයි ඉතිහාසයේ පුරාවටම රත්ගමට ලොකු සේවාවක් ඉටු කරලා තිබෙනවා එතුමාගේ ජය තහවුරු කරන්න ඒ වගේම අපහිතවත් ගරු ගායන්ත කරුණාතිලක මැතිතුමා ගරු බන්දුලාල් බණ්ඩාරේගොඩ මැතිතුමා ගරු විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා ගරු තාරක නානයක්කාර මැතිතුමා ගරු ජයන්ත ජයවීර මැතිතුමා ගරු මනුෂ නානයක්කාර මැතිතුමා ගරු පියසේන ගමගේ මැතිතුමා ගරු හුසෙන් කියාස් මැතිතුමා ගරු අමරසිරි කුරුවගේ මැතිතුමා හොඳ දක්ෂය කණ්ඩායමක් ඉන්න මේ සියලු දෙනත් සමග අත්වල් බැඳගෙන අපේ ජය තහවුරු කරන්නට ඔබ සියලු දෙනාටම ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා පස්වෙනි දැන් පසුව රත්ගම මැතිවරණ කොට්ටාසේ සංචාරක ශේෂ්ත්‍රයේ වැඩි දියුණු කරන ධීවර ශේෂ්ත්‍රයේ වැඩි දියුණු කරන රත්ගම සංවර්ධනයේට නව උදාවක් නිර්මාණය කරන සමගි ජන බලවේගයේ රත්ගම සංවර්ධන සැලැස්ම දියත් කරන්නට මම පුෂ්ප කුමාරද සොයිස මැතිතුමත් සමග එකට එකතු වෙලා පොදු ජනතාවගේ දෙපතුල ළඟට පැමිණෙනවා කියන එක ප්‍රකාශ කරමින් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ පතමින් මම නිහඬ වෙන බොහොම ස්තුතියි මන්ත්‍රී කරන්න ඉතාමත්ම කෙටියෙන් බොහොම ස්තුතියි මම හිතන්නේ හැමෝම සමුගෙන යන වෙලාවේ සජිත් ප්‍රේමදාස මැතිතුමනුත් මේ අවස්ථාව සමුගෙන යන වෙලාවේ අපේ පුෂ්ප කුමාරද සොයිසා මැතිතුමාගේ ආරාධනාවෙන් වචන කීපයක් කතා කරන්න මට අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා මම ප්‍රාර්ථනා කරන්න ආයෙමත් එක දෙයයි රත්ගමට ජයග්‍රහණයේ උදාව ඇවිල්ලා තියෙනවා රත්ගමට නියම නායකයෙක් ඇවිල්ලා තියෙනවා රත්ගම අපි ගොඩනම්මු සමග